පුරුවන් ආදරණීය දරුවනි ඔබලන්ට මම ඉල්පිය නියසරේ පාඩමේදී 10 ශ්‍රේණියේ 8 පාඩම වන ජීවීන්ගේ ලාක්ෂණික කියන පාඩම ගැන ඔයගලන්ට කතා කරා පොදුවේ ඊට පස්සේ පොඩි කොටස් දෙකක් වෙන සෛලීය සංවිධානය හා පෝෂණය මෙන්න මේ සෛලීය සංවිධානය හා පෝෂණය කියන මාතෘකාවට එදා අපි කතා කරලා අවසන් කළා එතකොට ඔයාලට මතක ඇති සෛලීය සංවිධානය ගත්තාම ඔයගලන්ට මම පොඩි මතක් කිරීමකින් පටන් ගන්නා සෛලීය සංවිධානය ගත්තාම ඒකෙදි ඔයාලට මතකයි ඒක සෛලී කියන්නේ බහුසෛලී කියන්නේ එයාලා තමන්ගේ ජීවී කාර්යය කරගන්නේ කොහොමද අන්නේ ගැන අපි කතා කරලා ඊට පස්සේ පෝෂණය ගැන කතා කරපුවාම පෝෂණය ඔයගලන්ට මතකයි ස්වයං පෝෂී විෂම පෝෂී එතකොට ප්‍රධාන ඔයගලට කතා කරා ස්වයං පෝෂී කියන්නේ කවුද ශාක ඒ මත යැපෙන අපි විෂම පෝෂී ඊට අමතරව තම ෘතෝපජීවී වියෝජක ද්‍රව්‍ය මත යැපෙන අන්නේ වගේ ඔයගලන්ට මෙන්න මේ පාඩමේ මේ මාතෘකා දෙක අපි එදා අවසන් කළා අද මම කතා කරන්න යන්නේ පුතේ උද්දීප්‍යතාවය හා සමායෝජනය කියන කොටස ගැන ඔයගලන්ට මේක බර වචනයක් උද්දීප්‍යතාවය හැබැයි උද්දීප්තතාවය කියන එක බර වචනයක් වුණාට බොහොම සරලයි. මොකද්ද උද්දීප්තතාවය කියන්නේ? ඔයගොල්ලන්ට කතා කර හැකි මෙන්න මේ වගේ දෙයක්. හරි. බාහිර හා අභ්‍යන්තර පරිසරයෙන් පැමිණෙන උත්තේජ. බාහිර හා අභ්‍යන්තර පරිසරයෙන් පැමිණෙන උත්තේජ වලට ප්‍රතිචාර දක්වීමේ හැකියාව. එහෙමනම් මම ඉස්සරලාම කතා කරන්නේ උද්දීප්තතාවය. उत्तेजन उदाहरण වතුර කේතලයක් ළඟට රත් වුණු වතුර කේතලයක් ළඟට අතරින් බැරි වෙලා හරි වැදුනා. වැදුන ගමන් මොකද වෙන්නේ? අපි කප්පාලයට මේ ඇදලා ගත්තේ මොකද්ද? බාහිර පරිසරයේ වෙනස් වීම. අපිට දැනෙනවා. මොකද්ද දැනෙන්නේ? සමත. මොකද්ද බාහිර පරිසරයේ වෙනස් වීම? රත් වුණු කේතල එහෙම නැත්නම් රත් වුණු වාජනය යන උත්තේජය. එතකොට උත්තේජයක් කියන එක අපිට දැනෙන්නේ සංවේදී අවයව වලට. ඔයගලන්ට මතකයි අපි ප්‍රධාන සංවේදී අවයව පහක් ඉගෙනගෙන තියෙනවා. අපි දැන් මම මේ කියපු දේ රත් වූ කේතලයේ කත වැදිනවා. එතකොට අපේ එතන සංවේදනය වෙන්නේ කොහෙද? හම්ත. සමහර විට කේතලයේ රත් වෙලා නැත්නම් අපිට අතට දැනෙන්නේ නැහැ එහෙම දැනීමක්. එතකොට ඒ දැනෙන්නේ නැත්තේ ඒකේ ගෝචර වෙන්න ඕනේ අපේ ශරීරයේ දැනෙන මට්ටමක් තියෙන්න ඕනේ. අවිදෙනවා වේදනාවක් දැනෙනවා. අන්න සංවේදනය දැනෙනවා. අන්න එතකොට තමයි සංවේදනයේ දැනෙන ප්‍රමාණයක් තියෙනවා අවසාන උපරිමයක් තියෙනවා අන්න ඒ උපරිමයට පස්සේ තමයි අපිට ප්‍රධාන වේක දැනෙන්නේ එහෙනම් අපි උත්තේජය කියන එකට අර්ථ දැක්වීම වෙන්නේ සංවේදී ඉන්ද්‍රියන්ට ගෝචර වෙන පරිදි ඒ කියන්නේ දැනෙන පරිදි සංවේද ඉන්ද්‍රියන් වලට දැනෙන පරිදි පරිසරයේ සිදුවන වෙනස් වීම තමයි උත්තේජය කියන්නේ එතකොට ඔයගලන්ට මම දැන් කියපු දේ බලන්න පැහැදිලි කරගන්න රත්තුණු කේතලයකට අත වැදුනා අපිට සංවේදනීය දැනුණා දැනුනේ කොහොමද අපිට පිච්චුණා අන්න එතකොට සංවේදනීය දැනුම ගෝචර වුණා එහෙනම් පරිසරයේ සිදුවන වෙනස් වීම අපිට දැනුණා එහෙනම් උත්තේජය කියන එක දැන් ඕගොල්ලන්ට පැහැදිලි සංවේදී ඉන්ද්‍රියන්ට ගෝචර වෙන පරිදි පරිසරයේ සිදුවන වෙනස් වීම හරි දැන් ඊළඟට අපි බලමු මේ උත්තේජය දැනෙන්නේ කාටද සංවේදී ඉන්ද්‍රියන්ට संवेदी इंद्रिय
ප්‍රතිචාරයක් මොකද්ද අත දක්ගාල ඇදලා ගන්න. එතකොට මේ ප්‍රතිචාරය බලින්ද ප්‍රතිග්‍රහණ සංවේදන ප්‍රතිග්‍රහණ කරනුනේ ප්‍රතිග්‍රහණය කරන්නේ අපේ සම්. එතකොට ඕගොල්ලන්ට කියනවා ප්‍රතිග්‍රාහකය ප්‍රතිග්‍රාහකය උනේ මෙතනදී සම්. එනම් සංවේදී ඉන්ද්‍රියෙන් ගත්ත උත්තේජය. අපම මෙතන ලියන්නම් උත්තේජය ගත්තේ සංවේදී ඉන්ද්‍රිය. අරගෙන ඒක දැනුනේ ප්‍රතිග්‍රාහකයට සමට. එතකොට මෙන්න මේ සම කියන්නේ උත්තේජය හඳුනා ගැනීමට ඉවහල්ු එක්කෙනා. එනම් ඒක තමයි අපි සංවේදී. ඊට පස්සේ ප්‍රතිචාරය මම අත ඇදලා ගත්තා. එතකොට මේ උත්තේජයට දක්ව ප්‍රතික්‍රියා උත්තේජයට දක්ව ප්‍රතික්‍රියාවට කියනවා මොකද්ද ප්‍රතිචාරය. මේ උත්තේජයට දක්ව ප්‍රතික්‍රියාවට කිව්වා අපි ප්‍රතිචාරය කියලා. ඒතර ප්‍රතිචාරය තමයි මේකෙදී අපේ අත ඇදලා ගන්න. එතකොට අක්‍රියේ සඳහා උදව් වෙනවා ප්‍රතිචාර දක්වන්න කාරක කියලා ඒවා. කාරක ප්‍රතිචාරය දැක්වීමට වැදගත් වෙනවා කාරක. ගොඩාක් වෙලාවට මේ අපිට අපේ ජීවිත අපිට ඕන වෙන කාරක වෙන්නේ එක්ක පේශියා එක්ක ග්‍රන්ථිය. එතකොට එහෙනම් කාරකයක් විදිහට මම ලියනවා වරහන් ඇතුලේ පේශී හෝ ග්‍රන්ථි. දැන් අපි මේ වෙද්දි උද්දීපිතාවය කියන්නේ මොකද්ද? බාහිර හෝ අභ්‍යන්තර පරිසරයේ සිදුවන වෙනස් වීම සහ ඒකට දක්වන ප්‍රතිචාරය. එතකොට මේ වෙනස් වීමට දක්වන ප්‍රතිචාරය තමයි උද්දීපිතා. උද්දීපිතාවයට වැදගත් වෙනු මෙන්න මේවා. එතකොට සංවේදී ඉන්ද්‍රිය, පේශි. එතකොට මන් දැන් කියපු දෙය අපි ගත්තොත් රත්තුණු කේතයට අත වැදීම කියන එකේ අපි ගත්තොත් උත්තේජය මොකක්ද? උත්තේජය තමයි රත්තුණු කේතය. එතකොට ඒකට දක්වපු ප්‍රතිචාරය තමයි අත ඇදලා ගැනීම. එතකොට ඒ සඳහා ඉවහල්ුණු ප්‍රතිග්‍රාහකය වෙන්නේ සම. එතකොට ඔගොල්ලෝ මේ වෙද්දි ගත්ත ප්‍රතිග්‍රාහකයේ සම එතනින් උදා වුණු කාරකයේ පේශි. එහෙමනම් උත්තේජය මේ උද්දීපිතතාවයට වැදගත් වෙනවා මේ වචන හතර. උත්තේජය, ප්‍රතිග්‍රාහකය, ප්‍රතිචාරය සහ කාරකය. එතකොට මම දැන් තවත් උදාහරණයක් ගන්නවා ඔයගලට. අපි සෙල්ලම් කරන්න යනවා මේ දවස්වල. බොහොම ජයකම සෙල්ලම් කරනවානේ ඔයගොල්ලෝනේ. ඔව්, සෙල්ලම් කරන්න යද්දී ඔයගොල්ලන්ගේ කකුලේ එකපාරම මොකක් හරි ලොකු කටුවක් එහෙම නැත්නම් ඇණයක් එනවා. එන්න ගමන මොකද වෙන්නේ? කෝකේ ගාගෙන විමින්ද ගන්නවා, කකුල ඇදලා ගන්නවා. හරි. එතකොට ඔයගොල්ලෝ පිරිමි ළමයි විදිහට කකුල ටක් ගාලා ඇදගෙන ඔයගොල්ලෝ බලන්න. එතකොට මේ වගේ වෙලාවක අපි දක්වන උත්තේජය මොකද්ද? ප්‍රතිග්‍රාහකය මොකද්ද? ප්‍රතිචාරය මොකද්ද? කාර්යය මොකද්ද කියන එක අපි කතා කරමු. එහෙනම් කකුලේ ඇණයක් ගැනුම විට බලමු. කකුලෙහි ඇණයක් ඇනුණු විටදී අපි දැන් බලමු මොකද්ද උත්තේජය. උත්තේජය කකුල ඇණයක් ගැනීම උත්තේජය තමයි. ඇණීම. එතකොට ඒක ගන්න ප්‍රතිග්‍රාහකය මොකද්ද? සම. ප්‍රතිග්‍රාහකය සම. දක්වක ප්‍රතිචාරය ප්‍රතිචාරය අපි බලමු. ප්‍රතිචාරය දැන් මොකද කරේ? උගලට අග්ගාලා කකුල ඇදලා ඉස්සුවා. ප්‍රතිචාරය එහෙනම් කකුල ඉස්සී, කකුල ඇනේ ගැලවීම, කකුලෙන් ඇනය ගලවා ගැනීම. හරි. ඊට පස්සේ ඒකට උදව් වන කාරකය තමයි කකුලේ තිබෙන පේශි. කාරක ය කකුලේ පේශි. දැන් බලන්න හොඳට මතක තේරුම් ගන්න. ඕගොල්ලන්ට අපේ ශරීරය අපි සෙල්ලම් කරද්දී කකුලක් ගන්නවා. කකුලක් ගන්නාම මේකට දැනුනේ කකුලේ උත්තේජය මොකද්ද? ඇණීම උත්තේජය. ඒකට දක්ව ප්‍රති ඒක දැනගත්ත ප්‍රතිග්‍රාහකය සම. එතකොට ප්‍රතිචාරය කකුල ඇදලා ගැනීම, නැත්නම් කකුල ඉස්සීම, ඒ වගේ දේවල්. කාරකය උදා වුනේ කකුලේ පේශි. ඒ වගේම තව ඔයගලන්ට මම තව පොඩි උදාහරණයක් ගන්නම්.
ඕගොල්ලෝ දැන් මේ වත්තට යද්දී මේ දවස්වල අඹ අඹ කොහොම ගහ ගස්වල ඉඳලා තියෙනවා සුවඳේ බෑ දැන් අඹ සුවඳේ ඔන්න අපිට දැනෙනවා කිසියම් උත්තේජයක් මොකද අඹ සුවඳ මොකද වෙන්නේ තක් ගාලා කටින් කෙන චුට්ටක් එනවා නැත්තම් කඩා ගන්නවා හරි හිතෙනවා එතකොට මොකද්ද වෙන්නේ උත්තේජය තමා අඹ සුවඳ ප්‍රතිග්‍රාහකයේ උනේ මොකද එතනදී සමද නැහැ එහෙනම් නාසය නාසයේ තිබ්බ ග්‍රාහක එහෙනම් ප්‍රතිග්‍රාහකයේ වෙන්නේ නාසය ඒකට දක්ව ප්‍රතිචාරය වෙන්න පුළුවන් එක්ක කොල්ලකින් ගහන්න පුළුවන් එක්ක කඩා ගන්න පුළුවන් එක්ක කටට කෙල ටිකක් ආවා කඩා ගන්න විදිහක් නැහැ අන්න ප්‍රතිචාරය ඒකට දක්ව කාර්කයේදී උදා වුණ කාර්කයේ වෙන්නේ ඒට ග්‍රාහක එහෙනම් ඔයගලන්ට පැහැදිලිව පේනවා මම උදාහරණ තුනක් දුන්නා ඔය උදාහරණ තුනේ ඔයගලන්ට ලියා ගන්න පුළුවන් හැම එක්කෙනෙකුටම උත්තේජය කියන්නේ මොකද්ද ප්‍රතිග්‍රාහකය කියන්නේ මොකද්ද ප්‍රතිචාරය කියන්නේ මොකද්ද කාර්කේ කියන්නේ මොකද්ද කියන්නේ එහෙමනම් මෙන්න මේ ටික උද්දීපිතාවයට වැදගත් වෙන කරුණු හතරෝයි ඔයාලට මම කිව්වා කාර්කයක් කියන්නේ හැම වෙලාවෙම පේශියක් ප්‍රතිචාරයක් කියන්නේ උත්තේජයට දක්වන ප්‍රතික්‍රියාවක් ප්‍රතිග්‍රාහකය කියන්නේ උත්තේජය ගන්න සංවේදී ඉන්නේ එහෙමනම් සරලව ඔයගලන්ට මේ ටික හොඳටම පැහැදිලි ඊළඟට මම ඔයගලන්ට කතා කරනවා මේ අපි ගත්තොත් මිනිස්සුන් වතු එහෙම නැත්තම් ජීවි ජීවීන් නම් සත්තු එහෙම නැත්තම් අපි ශක් ඊළඟට අපි ගත්තොත් මේක මිනිස් දේහය ගැන කතා මේ වගේම ශාක ශාක උත්තේජ වලට ප්‍රතිචාර දක්වනවා එහෙම නැත්තම් උද්දීප්‍යතාවය දක්වනවා එතකොට සත්තු විතරක් නෙමෙයි ශාකද උත්තේජ වලට ප්‍රතිචාර දක්වනවා එතකොට උදාහරණයක් ඔයගලන්ට ගත්තොත් අපි වත්තේ ඇවිදිනවා ඇවිදිද්දී නිදි කුඹලක කඳුරක් තියෙනවා අපේ අත වැදෙනවා එහෙම නැත්නම් කකුල වැදෙනවා මොකද එන්නේ නිදි කුඹ ප්‍රාණවත් බව නැති වෙනවා එතකොට ඒ වෙන්නේ ස්පර්ශය සංවේදී ශාකන් උත්තේජය අපේ කකුල හෝ අත වැදුනා එතකොට ඒගොල්ලෝ දක්වපු සංවේදනය එහෙම නැත්නම් ප්‍රතිචාරය තමයි එයාලා මලානික වෙලා වැටුණා එතකොට මෙන්න මෙතනදී වෙන්නේ ස්පර්ශ සංවේදීතාවයක් එන ශාකවල තියෙනවා ස්පර්ශ සං ඊළඟට ඕගොල්ලෝ ගත්තොත් කතුරු මුංගා එතකොට රාත්‍රී විදින ශාක කියලා අපි කතා කරන්නේ සියඹලා තෝර අන්න ඒ වගේ ශාක ගත්තාම ඒගොල්ලන්ට බාහිර පරිසරයේ වෙනස් වීම දැනෙනවා කොහොමද හවස් විදියා දැන් අඳුර අඩු වෙගෙන යනවා ඒගොල්ලෝ මොකද කරන්නේ මේ උත්තේජයට අඳුර අඩු වීම කියන උත්තේජයට ප්‍රතිචාරයක් විදියට ඒගොල්ලෝ ආ නිදා ගන්නවා අන්න එහෙම නැත්නම් හැකිලිනවා අන්න ඒකද කියනවා ආලෝක සංවේදී. එතකොට දැන් එහෙමනම් ඔයගොල්ලෝට මම මේ විදිහ උද්දීප්තතාවය කියන එක කතා කරා. උද්දීප්තතාවය කියන එකේ සරල වාක්‍යය ගත්තොත් බාහිර හෝ අභ්‍යන්තර පරිසුත්තේජවලට ප්‍රතිචාර දක්වීමට ඇති හැකියාව. එතකොට උද්දීප්තතාවේ කොටස් දෙකකට බෙදුවා ශාකවලත් උද්දීප්තතාවය දක්වනවා. සතුන්ගේ උද්දීප්තතාවය අපි සතුන් ඉදිරියට ප්‍රදානම මිසා ගන්න. එතකොට උද්දීප්තතාවය කියන එක මේ පාඩමේ පළවෙනි කොටස. එතකොට ඒකෙදනි අපි ඉවසර කරමු. ඊළඟට සමායෝජනය. හරි? සමායෝජනය. එහෙමනම් උද්දීප්තතාවය හා සමායෝජනය. මම දැන් මෙහෙම උද්දීප්තතාවය කියන්නේ බාහිර පරිසරයේ හෝ අභ්‍යන්තර පරිසරයේ පැමිණෙන උත්තේජවලට ප්‍රතිචාර දක්වීම ප්‍රතිචාර දක්වීම සඳහා අපේ ශරීරයේ එහෙම නැත්නම් ශාක දේහයේ හැඩගැහෙන්න ඕනේ. අන්නේ හැඩගැහීමේදී සංවේදී ඉන්ද්‍රිය උත්තේජය ලබා ගන්න ඉන්ද්‍රිය සංවේදී ඉන්ද්‍රිය හා කාර්කයන් අතර ලොකු සම්බන්ධතාවයක් තියාගන්න ඕනේ. අපිට දැනෙනවා සීත රසණිය දැනෙනවා හැමත දැනෙනවා අපි අත ඇදලා ගත්තා එතකොට මේ අතර සම්බන්ධීකරණය අන්නේ සම්බන්ධීකරණයට තමයි සමායෝජනය කියන්නේ එතකොට සංවේදී ඉන්ද්‍රිය හා කාරකය අතර තියෙන සම්බන්ධීකරණයට අපි පොදුවේ කතා කරනවා සමායෝජනය එහෙමනම් අපි මෙහෙම එක විද්‍යාත්මක විදියට කතා කරොත් කියන්නේ වෙන්නේ සංවේදී ඉන්ද්‍රිය හා කාරක අතර මනා සම්බන්ධීකරණය තමා සමායෝජනය කියන්නේ නම් සංවේදී ඉන්ද්‍රිය හා කාරක අතර මනා සමායෝජනයට අපි කිව්වා
සමමනා සමායෝජනීය තමා මනා සමායෝජනීය කියන්නේ මනාව සම්බන්ධීකරණය සමායෝජනීය කියලා කතා කරන හිමනම් අපි මේ කොටසේ මෙන්න මේ කොටසත් අපි අද ඉවර කරනවා හරි උද්දීපිතාවය හා සමායෝජනීය ඊළඟට කතා කරන්න යන්නේ බහිශ්‍රාවය කියන්නේ ජීවීන්ගේ ලාක්ෂණීකවල හතරවෙනි මාතෘකාව බහිශ්‍රාවය අපි මේ බහිශ්‍රාවය කියන වචනේ අලුතෙන්ම නෙමෙයි මුලින්ම තියෙන 8 වසරේදී බහිශ්‍රාවය කියන වචනේ නම් අපි ඊට වැඩි සංකීර්ණ විදියට අද මෙතනදී කතා කරනවා. ඔයගොල්ලෝ දන්නවා ශ්වසනයේදී වෙන්නේ ජීවීන් පරිසරයේ ද්‍රව්‍ය ලබාගෙන ශක්තිය නිපදවන ද්‍රව්‍ය පරිසරයෙන් ලබාගෙන ශක්තිය නිපදවන. එතකොට ජීවීන් පරිසරයේ ශක්තිය ද්‍රව්‍ය ලබාගෙන තවත් ශක්තිය සමහරවිට ශාකනම් උපයෝගී කරගෙන ඒවා මගින් ශක්තිය නිපදවනවා. අපි දන්නවා ශාක නිෂ්පාදනය කරන ආහාර. එතකොට ශාක නිෂ්පාදනයේදී පරිසරයෙන් ගන්නවා ශාක කාබන් ඩයොක්සයිඩ් ජලය අරගෙන නිෂ්පාදනය කරන ඔයගොල්ලෝ මේ විදිහ දන්නවා ග්ලූකෝස් ඔක්සිජන් සහ ශක්තිය. ඔය ශක්තිය තමයි අපි පාවිච්චියට ගන්න අපි පරිභෝජනයට ගන්න. එතකොට මේ පරිභෝජනයට ගැනීමේදී මේ දේහය තුළ අපි ශක්තිය පරිභෝජනයට ගැනීමේදී තවත් ශක්තියක් නිපදවා ගන්නවා. අපි දන්නවා ශාකාහාර මත අපි ලැබෙනවා කියන්නේ ශාක නිෂ්පාදනය කර ශාක නිපදවපු ආහාර අපේ ශරීරයට අරගෙන ඒව තමයි අපිට ද්‍රව්‍ය වෙන්නේ. ඒවලින් අපි නිපදවනවා අපේ ශරීර තුලදී සෛලීය ශ්වසනීය කියන ක්‍රියාවලිය මගින් ශක්තිය. ඒ ශක්තිය නිපදවද්දී අපි දන්නවා ඕනෑම දෙයක් කර්මාන්තයක්. අපි හිතමු මේ අපේ ශරීරයේ කර්මාන්ත පුරයක් කර්මාන්තයක්. ඒතකොට කර්මාන්තයක් ගන්නවා අපි දැන් අමුද්‍රව්‍ය විදියට ගන්නවා පරිසරයේ මොනවාද ඔක්සිජන් ගන්නවා ආහාර ගන්නවා. එතකොට අරගෙන නිෂ්පාදනය කරනවා ප්‍රධාන පලයේ විදියට ග්ලූකෝස් ඊට පස්සේ ශක්තිය. ඒ ශක්තිය අපි නිෂ්පාදනය කර අතර තුරේ මේ කර්මාන්තශාලාවෙන් නිපද වෙනවා අපද්‍රව්‍ය. එතකොට අපි ගත්තත් අපේ ශ්වසනයේ ප්‍රධාන අපද්‍රව්‍ය තමයි කාබන් ඩයොක්සයිඩ්. ඊට පස්සේ ජල වාෂ්ප. මේම අපේ ශරීරයේ එක්කම වෙලා තිබුණොත් අපි දැන් ශ්වසනීය කියන ක්‍රියාවලිය විතරක් අරගෙන මේව එක්කම වෙලා තිබුණොත් අපේ ශරීරයට විසයි. එන්නේ එක්කම වෙනවා මේව අපේ ශරීරයෙන් සිරුරු බැහැර වෙන්න ඕනේ අපේ ශරීරයෙන් බැහැර කරන්නේ අන්නේ බැහැර කිරීමේ ක්‍රියාවලිය. එහෙම නැත්නම් ශරීරයේ ජෛව රසායන ප්‍රතික්‍රියාවලදී ඒ කියන්නේ නිෂ්පාදන සහ බිඳ වැටීම් වලදී නිෂ්පාදන අපි දන්නවා ශක්තිය නිෂ්පාදනය වෙනවා බිඳ හෙළනවා ග්ලූකෝස්. නිෂ්පාදන හා බිඳ වැටීම් ක්‍රියාවලියේදී නිපද වෙන අපද්‍රව්‍ය සිරුරේ එක්රැස් වීම වැළැක්වීම සඳහා තමයි මේ බහිස්රාවයේ ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් මේ සිරුරේ එක්රැස් වීම වළක්වන එක තමයි බහිස්රාවයේ කාර්යය. එහෙනම් මේ වගේ ප්‍රතික්‍රියාවලදී නිපද වෙන අපද්‍රව්‍ය සිරුරෙන් බැහැර කිරීමේ ක්‍රියාවලිය පොදුවේ හඳුන්වනවා බහිස්රාවය. එහෙනම් ඔයගොල්ලන්ට තනියෙන් දැන් ඔයාලට පැහැදිලි අපේ ශරීරයේ එහෙම නැත්නම් දේහය කර්මාන්තයක් නා කර්මාන්තයට අමුද්‍රව්‍ය ඕනේ. යම් කිසි නිෂ්පාදනයක් වෙනවා මේ නිෂ්පාදනවලදී අපිට ඕන නැති අනවශ්‍ය ද්‍රව්‍ය නිපද වෙනවා මේ අනවශ්‍ය ද්‍රව්‍ය බැහැර කරන්න ඕනේ. අන්නේ බැහැර කිරීම තමයි බහිස්රාවය. එතකොට මිනිසාගේ අපි ගත්තොත් ප්‍රධාන බහිස්රාවී ඉන්ද්‍රියන් ගත්තාම ඕගොල්ලෝ මේ වෙද්දි දැනගෙන ඉන්නවා අපේ ප්‍රධාන බහිස්රාවී ඉන්ද්‍රිය තමයි සම. අපේ ශරීරයේ තියෙන විශාලම ඉන්ද්‍රිය සම. විශාලම බාහිර ඉන්ද්‍රිය තමයි සම. සම ගත්තාම සමින් පිට කරනවා ඔයගොල්ලෝ දන්නවා දහදිය. එතකොට අපි ගත්තාම බහිස්රාවී ඉන්ද්‍රිය ගත්තාම ප්‍රධානම මම කතා කරනවා සම කියලා. එතකොට සමින් පිට කරන බහිස්රාවී ද්‍රව්‍ය අපි දන්නවා ප්‍රධානම දහදිය. එතකොට මේ දහදිය ඒ දහදියේ තියෙන ජාති තමයි දහදියේ තියෙන ජාති අපි දන්නවා ජලය සහ ලවණ වර්ග. අපි ගත්තොත් අපේ ශරීරයේ ප්‍රධාන බහිස්රාවී ඉන්ද්‍රිය තුනක් ඔයගොල්ලෝ දන්නවා. පළවෙනි එක තමයි සම.
දෙවෙනි එක තමයි අපේ නාසය තුන්වෙනි එක තමයි වකුගඩු අපි දැන් මේව කතා කරමු වෙන වෙනම වකුගඩු අපි ප්‍රධානම සංබහිශ්‍රාවී ඉන්ද්‍රිය වෙන්නේ සං මේක තමයි අපේ ශරීරයේ තියෙන විශාලම බහිශ්‍රාවී විශාලම ඉන්ද්‍රිය එතකොට සමින් නික්මෙන්නේ අපි දන්නවා මොනවද බහිශ්‍රාවී ද්‍රව්‍ය විදිහට අපි කතා කරන්නේ දහදිය මේ දහදිය ගත්තහම දහදියේ තියෙන ප්‍රධානම දේ තමයි මොනවද වැඩිමනක් ජලය ජලය තා ලවණ වර්ග අපි දන්නවා දහදිය ලුණු රසයිනේ සාමාන්‍ය අපේ කටේ මුඛයේ ගෑවුනහම අපි දන්නවා එහෙනම් ප්‍රධානම අපි දන්නවා සෝඩියම් ක්ලෝරයිඩ් එහෙම නැත්නම් ලුණු ලවණේ තියෙන ප්‍රධානම ජලය සහ ලවණ ඊට පස්සේ නාසය නාසය ගත්තහම අපේ බහිස්රාවී ද්‍රව්‍ය වෙන්නේ ආශ්වාස කරන ප්‍රාශ්වාසය නා ප්‍රාශ්වාස එහෙනම් මෙතනදී නාසයෙන් තියෙන ප්‍රාශ්වාස වාතය ආශ්වාසනේ විපාශ්වාස අපි දන්නවා ප්‍රාශ්වාස වාතයේ බහුලව තියෙන්නේ මොනවද කාබන් ඩයොක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ් සහ ජලය මේකත් ඔයගොල්ලෝ මේ වෙද්දී ඉගෙන ගන්න තියෙනවා ඊට පස්සේ වකුගඩු ගත්තාම අපේ ශරීරයේ තියෙන ප්‍රධානම නයිට්‍රජනීය බහිස්රාවී ඉන්ද්‍රිය වෙන්නේ වකුගඩු වකුගඩු වලින් පිට කරන්නේ ප්‍රධානම මුත්‍ර මුත්‍රවල සංයතිය ගත්තාම මුත්‍රවල තියෙනවා යූරියා ජලය සහ විවිධ ලවණ වර්ග අපි දැන් ගත්තාම මේනම් අපේ බහිස්රාවයේ කියන්නේ අපේ සිරුරේ නිපදවන අනවශ්‍ය ද්‍රව්‍ය බැහැර කිරීම මේ සඳහා අපිට වැදගත් වෙනවායි කියලා කතා කරනවා බහිස්රාවී ප්‍රධාන ඉන්ද්‍රිය තුනක් පළවෙනි ඉන්ද්‍රිය තමා සම සංවගේ නිෂ්පාදනය වෙන බහිස්රාවී ද්‍රව්‍ය දහදිය දහදියේ තියෙනවා ජලයේ සහ ලවණ වර්ග ඊළඟට අපි ගත්තා නාසය එහෙම නැත්නම් නාස්කුහරය නාස්කුහරයෙන් නිෂ්පාදනය වෙන බහිස්රාවී ද්‍රව්‍ය තමා ප්‍රාශ්වාස වාතය නිපද වෙනවා ඒකේ තියෙනවා වැඩිපුර කාබන් ඩයොක්සයිඩ් සහ ජලය ඊළඟට වකුගඩු වකුගඩු ගත්තහම මුත්‍ර තමා ප්‍රධානම දේ යූරියා සහ ජලය දැන් මම මෙතනදී ඔයගොල්ලන්ට කතා කරනවා දැන් මේ අපි කතා කරේ සම්පූර්ණ ජීවී ඒ කියන්නේ ජීවී කියලා මෙන්න මේ සතුන්මයි කියන්නේ මිනිස්සු වෙන. පිටත්තම් ශාපත් බහිස්රාවී කරනවද? ඔව් ශාප කියනවත් බහිස්රාවී කරනවා. ඔයගොල්ලෝ නොගිතුවට අපි හිතන්නේ ජීවීන් කියලා ගත්තාම අපි විතරයි බහිස්රාවී නෑ. ශාපත් බහිස්රාවී කරනවා. ඔයගොල්ලෝ දන්නවා ශාප වල ප්‍රධානම ක්‍රියාවලිය මොකද්ද? ප්‍රභා සංශ්ලේෂණය. ප්‍රභා සංශ්ලේෂණයේදී ඔයගොල්ලෝ දන්නවා කාබන් ඩයොක්සයිඩ් ප්‍රයෝජනීයට අරගෙන ඒගොල්ලෝ බහිස්රාවී කරන්නේ ඔක්සිජන්. ප්‍රභා සංශ්ලේෂණය. හැබැයි ශාප සුසනියක් කරනවා. සසනේනි මොනවද ඒගොල්ලෝ ඔක්සිජන් ප්‍රයෝජනීයට ගන්නවා ඒ කාබන් ඩයොක්සයිඩ් නිෂ්පාදනය. ශාක තමයි අපේ ලෝකේ ජීවය. එතකොට ඔයගොල්ලෝ දන්නවා ශාකවල අපද්‍රව්‍ය බැහැර කිරීමට උපයෝගී කරගන්නවා වාසිදුරු සහ ශාක කියලා නිරුව. ශාකවල බහිස්රාවයෙන් උදව් වෙනවා වාසිදුරු. වාසිදුරු තියෙන පුතේ කඳේ. ශාක කඳේ තියෙන චූටි සිදුරු. ඊළඟට ඔයගොල්ලෝ මේක ප්‍රධානව දන්නවා මොනවද පූටිකා මේ ගැන ඔයගොල්ලෝ හොඳටම අඳුරනවා පූටිකා කියනවා කියන්නේ ශාක පක්‍රව අපි දැන් බලමු ශාක කඳේ වාසිදුරු වලින් සහ පක්‍රවල තියෙන පූටිකා වලින් ඔයගොල්ලෝ දන්නවා බහිස්රාවයේ සිද්ධ වෙන්නේ අපි ගත්තොත් මේවා සිදුරු වලින් තමයි අපිට වගේ ශාකවල නාස් ගොඩාක් නැන්නේ මේ ශාක වලට අපිට තියෙන එක නාසයයි ශාක ගත්තාම කඳ පුරාම එහෙම නැත්නම් පත්‍ර පුරාම තියෙන කුංචි කුංචි සිදුරු. අන්නේ සිදුරු තමයි පූටිකා කියන්නේ. ඒතර කඳේ තියෙනවා අපි හඳුන්වනවා වාසිදුරු කියලා. ශාක පත්‍ර වල තියෙනවා අපි හඳුන්වනවා පූටිකා කියලා. ඒතකොට මේ වලින් තමයි ශ්වසනයයි ප්‍රවාහ සංශ්ලේෂණයයි ක්‍රියාවලිය දෙකම සිද්ධ වෙන්නේ. ශ්වසනයේදී ශාක ඔක්සිජන් අරගෙන කාබන් ඩයොක්සයිඩ් එක කරනවා. ප්‍රභා සංශ්ලේෂණයේදී මොකද කරන්නේ කාබන් ඩයොක්සයිඩ් අරගෙන ඔක්සිජන් පිට කරනවා මේක ලොකු චක්‍රය එතකොට එහෙමනම් මම දැන් ඕගොල්ලන්ට අද කතා කරේ උද්දීපිතාවය සහ සමායෝජනීය කියන එක ඊළඟට බහිස්රාවී ක්‍රියාවලිය කියන එක එතකොට මේ අසුරෙන් ඕගොල්ලන්ගේ පෙළ පොතත් උපයෝගී කරගෙන ඕගොල්ලන්ට පොඩි ප්‍රශ්න දෙකක් දෙනවා ඒ ප්‍රශ්න දෙක ලියා ගන්න පළවෙනි එක
ප්‍රණීත ආහාරයක සුවඳ දැනුණු විට කටට කෙල නැයි මෙහිදී ක්‍රෝනංකේක උත්තේජය ප්‍රතිචාරය ප්‍රතිග්‍රාහකය කාර්කය යනු මොනවාද දෙවෙනි එක ශාකහ සතුන් ස්වසනේදී නිපදවන අපද්‍රව්‍ය ස්වසනේදී නිපදවන අපද්‍රව්‍ය වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රභාස ශාකවල ප්‍රභා සංශ්ලේෂණයට අමුද්‍රව්‍යකි මෙය සෑමදා සිදුවන චක්‍රයකි මේ ගැන සිතා බලන්න මොකද ශාකයි සතුනුයි නිපදවෙන ස්වසනේදී නිපදවන අපද්‍රව්‍ය සිතා බලන්න